කතිකාව. හැබැයි පවතින ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වල නැතුනේ රාජ්‍යයන් තියෙනවනේ. ලෝකෙ පුරාම රාජ්‍යයන් තිබෙනවා. අපි විතර රාජ්‍යයක් ඕනේ නැහැ කියන්නේ. අපිට ඕනේ නැහැ ඒක. දැන් අපි ඔක්කොම මේ මේ රෙදි උස්සලා තිර ගලවලා ලෝකෙට ඕන දැක් කරපල්ලා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මොනවා කරත් මේ වෙලාව අපිව ගණන් ගන්නෑ. ඒ කියන්නේ මේ වෙලාවෙ තියෙන දඩේමක්. තමන්ට ප්‍රතිවිරුද්ධ අයව දඩයම් කිරීමේ හැර මුකුත් වෙන්නේ නැහැ. මං කියාගෙන ආපු 2001 ILO පිළිබඳ කතිකාව 2006 අගෝස්තු අධ්‍යයන වාර්තාව. හිතන්නකෝ හිටපු පාලකයා කවුද කියලා 2001. ඊට පස්සේ 2006 2013 DWCP වැඩසටහන පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මේ වෙනකොට තියෙන මේ නරඹතත් මොකක්ද දන්නවද? දැන් ඔබට පේනවද මං කෙලිම ෆෝකස් කරන්නම් මැයිරලියට. දැන් දේශපාලන පක්ෂයන් ඔක්කොම දන්නවනේ මේ අපි මැයිරලියට එන්නේ ඉස්සෙල්ලා ජාපා. නෑ පොඩි දෙයක් බුද්ධික. මැයිරලිය සියලුම පක්ෂ තමන්ගේ වැඩ කරගන්න අතර කවුරුත් වැඩි දන්නේ නැති දෙයක් වෙනවා. ලංකාවේ සියලුම වෘත්ති සමිතී එකට එකතු කරලා එක පොදියකට හදලා රාජ්‍ය නෝන ආයතන බලයට අරන් තිනවා. ඒක තමයි බහන්නකම තන. ඒ කියන්නේ NGO පෙරමුණක් හැදෙනවා ලංකාවේ සියලුම අර කම්කරු යයි කියා ගන්න සටන්වල. අර පක්ෂ අර වැඩි කරගන්න අතරේ තම තමන්ගේ න්‍යාය පත්‍රවල ඉන්න අතරේ ඊටාම් භයානක ආකාරයෙන් කෙරෙනවා. ඒක කෙරෙන්නේ එතෙන්ට එන්න මන්ත්‍රීතුමාගෙන උත්හාමු. මේ කියන දේද වෙන්නේ නැත්තම් මුකුත් වෙන්නේ නැහැ කියලා ඔබතුමා අර්ථ ගන්නුයි වෙන දෙයක්ද? මේ කියන සමහරක් කාරණා අදාළයිද? ඔබ දෙය දැන් මම කියන්න හැදුවේ දැන් මේ රටේ ජනතාව හැම වෙලාවෙම කරන් වෙලා තියෙන්නේ අති බහුතරයක් දිනාසට සම්බන්ධව මොකද මේකට උඩුගම් බලාගෙන ජනතාව ගැනත් අපි ගරුත්වයක් අපේ තිබෙනවා ඒ කියන්නේ ඔවුන් හැම වෙලාවෙම සංසන්දනය කරනවා මේ පරණ හොරා එක්ක ඒක දැන් පරණ හොරාට සාපේක්ෂව අලුත් හොරා කොහොම අලුත් එක්ක නේ කොහොම ඒක දැන් සමහර අය සතුට වෙනවා දැන් පරණ කෙනා තරම් පරණ ආණ්ඩුව තරම් මේ ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ නේ කියන්නේ පරණාණ්ඩුවමතුරු 100ක් හිටියා මේ 107ක් හිටියා තාම මේක 90 ගානේ එතකොට තමයි කියනවා දැන් පරණාණු බිල්ඩින් හැදුවා පරණාණ්ඩුව පාරවල් හැදුවා දැන් මේකේව මොකුත් නැහැ නේ කියන්නේ දැන් මෙතන මේක සංසන්දනය කරන්නලා තියෙනම මේ අපායවල් දෙකක් කියන්නේ අපායවල් දෙකක් සංසන්දනය කරමින් එක එක දේවල් වල මොකද හැම ආණ්ඩුවක් තුලින්ම ඔය මොන හරි දැන් මේ මොන හරි කෙරෙච්ච සාධනීය එකක් දෙයක් හොයාගන්න අමාරු නෑ නමුත් වැදගත් වෙන්නේ රටේ ජනතාව රට කියලා කියන්නේ මේ 65000 ගානක් නෙමෙයිනේ රටේ ජනතාවගේ ජීවිත සමාජාතික වශයෙන් දශමයක් හරි ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියන්නේ. සහ රටේ මම අර කලින් කිව්වා ආර්ථික දේශපාලන ස්වෛරීත්වය ශක්තිමත් වෙලා තියෙනවා. එහෙම ගත්තට පස්සේ අද දැන් මේ සංවාදය හදලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයලා බිල්ඩින් හැදුවා, පාරවල් හැදුවා, බෝකු හැදුවා. දැන් මේක කරන්නේ නැහැ. දැන් මම කැටතිල කියනවා දැන් මේගොල්ලෝ මේකට හේතුව තමයි මේ අලුත් ආණ්ඩුව තාම ටෙන්ඩර් රස්සම් කරලා ඒගොල්ලන්ගේ ගෝලයන්ට දීලා මේ තව මාසකින් දෙකකින් තමයි බුද්ධිකේ වෙන්නේ. උන ගණන්න හොරගම් කරනවා මේක. මතක තියාගන්න. කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඔව් මම ඉතාලා ඔබතුමා බොහොම ස්තුති මතක් කර දුන්නාට ඉතින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ බිල්ඩින් එක මාරු කිරීම සම්බන්ධව ඒක අමු අමුවේ කරන ලද මහා දවැන්ත වංචාව. මේ මම හිතන්නේ ඒ ගැන විස්තර අපි කියන්න අවශ්‍ය නැති වෙයි. ඇත්තම ගත්තොත් විදේශගත ශ්‍රී ලාංකිකයන් ඔබේ වන මුදල් වලින් තමයි ඔක්කොම නාස්ති කිරීම කරන්නේ. ඉතින් ඒ නිසා ඒක පරණ එකත් එක්ක සංසන්දනය කරන්න ඕනකම තියෙන්නේ අර හිටපු පාලකයා හදලා දෙන තර්ක වලින් නෙමෙයි. දැන් එයා අති විශාල ප්‍රමාණයේ ඩොලර් කෝටි ගණන් හොරකම් කරමින් හදපු පාරවල් තියෙනවා. අපි ඒවා යනව බව ඇත්ත. නමුත් දැන් මේක එක හදන්නේ නැහැ කියලා ජනතාව තුළ මතයක් එයාම හද. දැන් මේගොල්ලෝ නුවර මම හිතන්නේ අලුත් ආණ්ඩුවෙන් දුන්න නුවර කොළඹ අධිවේගී මාර්ගය ඒක රාජපක්ෂ පාලනයේදී කිලෝමීටරයකට වැඩිම දුන්නේ බුද්ධික දල වශයෙන් කඩවත කෙරවල පිටිය කොටස කිලෝමීටරයක් කෝටි 375කට දුන්නේ. දැන් නුවර කොළඹ අධිවේගී මාර්ගය දෙලා තියෙන කිලෝමීටරයක් කෝටි 450කට විතර වෙයි. දැන් අර කියපු 1000% කමිෂන් එක ඔව් දැන් බලන් තියෙන එක කාටද යන්නේ කියලා. ඒ නිසා